කොටු නොවි නිදහසේ හිතන අයට තමයි අද අපි මේ ප්‍රෝග්‍රෑම් එක කොටුවේ ඉඳලා ගේන්නේ. ඉතින් කොටුව කිව්වම අපිට එකපාරට මතක් වෙන්නේ කොටුවේ පොඩි හාමුදුරුවන්. ඉතින් අපේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එක අපි අද වෙනස් විදියට කොටුවේ හාමුදුරුවන්ත් එක්ක ඉස්සෙල්ලා කතා කරලා මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගමු. අපි යමු. පළවෙනි ප්‍රෝග්‍රෑම් එක මට හිතුණ පටන් ගන්න පන්සලේ නේද ස්වාමීන් වහන්සේ තේරුවන් සර්ණයි පන්සලේ පටන් ගන්න එක හොඳයි නේ පළවෙනි අලුත් වැඩේ සර්ණයි මේ මාරය කොහෙද මේ හම්ඳුනේ මම මේ අලුත් ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගත්තා මම අලුත් වැඩක් අලුත් වැඩ බොහොම පිං බලක් සතුටුයි මේ වැඩේට ඔබ වහන්සේ පළවෙනිට මට සම්බන්ධ කරගන්න හිතුණා මේ වැඩේ රැට අපි එළියට ගිහිල්ලා මිනිස්සුත් එක්ක කතා කරනවා හම්ඳුනේ මහන්සිලා දවසම බොහොම සැහැල්ලු වෙනින්නේ ඉතින් ඒ අයත් එක්ක පොඩ්ඩක් කතා කරනවා පොඩ්ඩක් විනෝද වෙනවා කොඩි වෙනස් වැඩක් හොඳයි ඉස්සලා මෙතනට එනකොට මතකද ඔයාට ආවා මේ පොඩි පන්සල මතකද ආවා දැන් මාලිගාවක් වගේ නේ ඇයි ස්වාමීන් වහන්සේ මෙච්චර ලොකුවට හදලා තියෙන්නේ නෑ ඉතින් හිතේ තිබුණ විදිහටම වැඩේ කරා සතුටුයි ඉතින් මේකත් පටන් ගත්තා සදහම් සිසිල මාෆිස් වෙන මධ්‍යස්ථානේ මේකට දැන්ට ඉන්නවා සීයලා දෙන්නේ අංගොඩ මාසික රෝහලෙන් ගෙනාවා ලබන මාසේ අගයන්ට 10 දක්වා පිරෙනවා මධ්‍යස්ථාන පටන් ගන්නවා ඕන් තරම් බෝඩින් ළමයි ඉන්නවා පිරි ළමයි ඒගොල්ලන්ට කතා කරන්න කෙනෙක් නෑ ඒගොල්ලන් මාසෙක දවසක් ගෙනල්ලා හවස කෑම දීලා ලංකාවේ දක්ෂ හාමුදුරු නමක් කරලා ලෙක්චර් කෙනෙක් කර ගියනලා දේශන තියලා ඒගොල්ලන්ට ඒ ප්‍රෝග්‍රෑම් එක කරනවා දන්නේ නැතිනම් ස්වාමීන් වහන්සේ ආන්නේ දැන් මේ මෙහෙම දැන් අපි දකිනවා ගොඩක් වෙලාවට මේ ගොඩක් ගොඩනැගිලි පන්සල් වල බිල්ඩින් වගේ හැදෙනවා මේක නම් මේ පොඩි ඉඩම පොඩි ඉඩම ඉඩ මේ මේ ගහකොළ මොකුත් තුන්නේ නැහැ ගහකොළ අලුතෙන් හැදුවේ පන්සලක් වුණා මෙහෙම ලොකු බිල්ඩින් හදන්න ඕනද නැත්තම් මේ මේක පොඩි ඉඩමේ මේ පරිම ප්‍රයෝජන ගත්තා ලෑන්ඩ් එකෙන් ඔව් නැත්තම් මේක එක හෝල් එකක ගන්න ඔක්කොම ඉවරනේ බුදුහාමුදුරු කියලා තියනවාද මෙහෙම ලොකු බිල්ඩින් හදන්න කියලා නෑ ඔක්කොම උරගත්වා ශුන්‍යාගාර ගතවා අදන ලොකු මොළ ගයිඩ බෙල්ල කපලා යනවා පාරාම ලැබිලා අපි Facebook එකේ ඉන්නවද ඔව් අන්තර්ජාලයේ ඉන්නවා අන්තර් ජංජාල. ඇයි අන්තර් ජංජාලේ කියන්නේ? හදලා තියෙන නම. ඇයි Facebook එකේ ඉන්න එක කැපයිද එහෙම කැපයිද? ඒ කාලේ Facebook තිබුණේ නැහැ. එහෙම අවුලන්නේ නැද්ද Facebook එකේ ඉන්න එක? මිනිස්සු අතර හඳුනා ගැනීම. අපි ආර්යයන් වහන්සේලානේ. ස්වාමීන් වහන්සේ live යනවා අපි දකිනවා මේ Facebook එකේ. දැන් friend request එනකොට එහෙම add කරනවද ස්වාමීන්? ඔව් add කරනවා. add කරනවා? ඔව්. මිස් මෙහුනේ දැන් ගොඩ දැන් අපි දැන් මේ ඔක්කොම හැදුවේ මේ අන්තර් ජංජාලේ උදව් කරපුවා තමයි. වහන්සේලායි කොටුවේ පොඩි හඳුරු කියන්නේ. මම නුවර දොළපිර රජමහා විහාරේ ගෝලයා මහානකරේශී මහා බෝධිය ගාව දොළප කොටුවේ පන්සලට ආවා වැඩම කළා මාස අවුරුදු 3ක් හිටියා හම්ඳුනේ දැන් ඔය අපි දකින ඔය YouTube එකේ ඔබ වහන්සේගේ සමහර මේවල මිනිස්සු hina වෙනවා ඔබ වහන්සේ කියන දේවල් වල සමහර අය කියනවා මේ හරි නෑ කතා කරන දේවල් කියලා සමහරවල් වචන මම මට කලින් ඔය විශ්ය ගොඩක් කාරු බලලා තරුණ තරුණියෝ ඉල්ල hina වෙනවා දේශනා කරලා තියෙනවා මේ මිනිස්සේ කවුරු හරි ආපුවාම මේ බණ ධර්මයේ දේශනා කරන්න කලින් මේ ආහාර ගත්තද කියලා අහන්න කියලා. දැන් මේ ක්‍රෝ එකමත් මම මේගොල්ලෝ ගොඩක් කතා කරලා වීඩියෝ එකෙන් තාලෙන් හිටියේ මේ ලයිට් දාන්නම දැන් මිනිස්සු අද ගොඩක් මානසිකව පීඩණයෙන් ඉන්නේ. හරි ප්‍රශ්න තියෙනවා මිනිස්සුන්ට. දැන් ගොඩක් ජොබ් නැති වෙලා ආයෙම ප්‍රශ්න ගොඩක් තියෙනවානේ ආර්ථිකෙත් එක්ක. වාසේ බණ කියනකොට අර ඩබල් මීනින් වචන කියනවා කියලා කියනවානේ. ඒක සුදුසුයිද? ඩබල් මීනින්. නෑ ඉතින් මෙහෙමනේ. දැන් මම නෑ හොඳ උදාහරණයක් කියන්නම් මේ මම සාමාන්‍යයෙන් මේ දෝක නැති කරන්න මම එක දවසක් බණක් දේශනා කරා සුප් සම්ප්‍රදායට. මම පැයට ඉවර කරා. කොහොමද රෝ එකනේ කියලා කිව්වා මේ ඔය ටික කියන්නේ මේ ආව ගෙන්න ගත්ත කිව්වා.
राज राज හැම මාදරෙන් කතා කර හැම මාදරෙන් වැන්දා ඉතින් මං හිතන්නේ මම මගේ වැඩි හරියට කළා හඳුනේ ඔය YouTube එකේ අපි දකිනවා Facebook එකේ ලুকু ලুকু පාටි දැන් විශේෂයෙන් මේ රෑ යනකොට අපි එක එක පුද්ගලයෝ දකිනවා ඉතින් සමහරවල් අපි දකිනවා මේ මට වැඩි වාටේ අත්දැකීම තියෙනවා වා රටේ ඕන මේ ලංකාවේ ඕන කරක් ගහපු චරිතයක් ඔයා එතකොට හඳුනේ මේ එළිය දකිනවා අපි ගොඩක් කරන්නේ මේ ගෑනු ළමයිම පොඩ්ඩක් අඳින විලාසිත ඇඳුම් මේ මම මේක ගියට කමන්නේ TV එකේ කමන්නේ ගෑනු ළමෙක් අපි අපි විහාර මහදේක පරම්පරාවේ කට්ටිය අපි ස්ථාන පහයි පේන්න පුළුවන් ඔළුවයි අත් දෙකයි කකුල් දෙකයි හැබැයි ඒ කියන්නේ සංවර අපි අපිට හැදිච්ච ක්‍රමේනේ බිසුද්දල් බීචිනෝ සුද්දේක නෙමෙයි අපි හැදිච්ච සංවර ගතියක් තියෙනවා දැන් ඉස්සර මම හොඳම උදාහරණයක් කියන රුක්මනී දේවී රඟපානවා මක රජ චිත්‍රපටියකට ඒක යා මේ ඇඟටම් පාට 70ක් ඇඳලා ඒක දිහින් තමයි මේ ගැට ගහන්නේ අර ගැට ගහන රෙදි අර වාලි ක්‍රමයට. ඔය දැන් උඩ පාට හැට්ටේ නෑ. මේක අඳිනවා. ඒක ඒක එකදී එක එක වීඩියෝ වලින් ගත්තාම ඒක පොඩ පොඩ අසෝබනයි. ඔය පාටි වල හැම හැම ඇඳගෙන නටනකොට හැම හරි අපේ රටට හරියනවද? මොකද ඒ ගොඩක් වෙලා අපි මේ අන්තර්ජාලයේ ෂෙයා වෙනවා. තරුණ පරපුර බලනවා. පාට දුක නැද්ද මං ගැන? නෑ නෑ මට හිතෙනවා මම වා ලොකු අමාරුවක ළඟ ළඟ මේ මෙතන වලේ වැටෙන්න යන්නේ. ඇයි ඒ? दक्षता මද්රවෙහම කුඩු වෙහම තියෙන රටම දන්නවනේ ඉතින් අංගොඩ ලොක්කා මේ පාතාල මේ ඔක්කොම හිටව ගම් බයිසිකකාරයෝ අර ගිවල් පාරවල ඉගෙන කුඩු ගන්න මෙහෙන වරද්දගෙන ඉතින් මං හිතන්නේ මම පොඩ වහන්නේ නැත්ටි ඔය මිනිස්සුයෙකුට පන්සලට එන්න තියෙන අවස්ථාවින්දයි වහන්නේ හඳුනේ එතකොට මේ දැන් ඔය තරුණ තරුණියෝ මේ දවස්වල මේ විශේෂ ලුකු ප්‍රශ්නයක් තමයි මේ කුඩු අයිස් මද්රව්‍ය අනම්මනම් වලට අහු වෙලා ඉන්නවා उदाहरणी මේ කන්නේ වයිසර ප්‍රතිපලයකනේ කන්නේ ඊට පස්සේ ගිහිල්ලා ගහලා ඇඳේ පෙරලලා ජීවනි කෝප හයක් ලොකු පොලා ඕගෙන් දැන් ගොඩ දාලා අදත් කියන පොඩි හන්න නැත්තම් මෙයාට මම මැරලා කියලා. ඉතින් ඒ වගේ හැමෝම හැමෝටම ගෙවල් ගන්න යන්න බෑනේ. ඉතින් පව්විති මිනිස්සු මැරෙනවා. ඔබ වහන්සේ මොකක්ද වැඩ පිළිවෙලක් නැද්ද මේ අඩුම ගානේ පන්සලාවට ඉන්න කොල්ල ටික මේක සිරසෙන්නේ පෙන්නන්නේ. අපි සිරසට බොම් පින් දෙනවා මයන් ප්‍රෝග්‍රෑම් එකක් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කොහෙවත් නැහෙනේ. ඉතින් පොඩක් කවර කමන්නේ නෑනේ සිරසෙන් මේ දවස්වල මම ලංකාවේ නාට්‍ය ඔක්කොම බලනවානේ මේ ආදරේ ආරම්භය ප්‍රවීණා නාගය ඔක්කොම බලනවා මේ දවස්වල මම ටීවී චැනල් ඔක්කොම තියනවා ඉතින් මම කැමතිම නාට්‍ය දෙක මේ සිරසෙන්ද කඩේ යනවා නෙමේ කිසයි අග්‍රයි දෙකටම මම හරි කැමති පුළුවන් වෙලාවට බලනවා ඉතින් හරි හේතුව ඒකරන්නේ කිසාගේ හේතුව මම යුරෝපේ යනවා ගෑණියෙක් වුණා නම් කිසා වෙන්න ඕන ගෑණියෙක් නම් කෙල්ලෙක් නෙමෙයි ගෑණියෙක් නේ ඊට පස්සේ අග්‍ර කියන්නේ ගෑණියෙක් වුණා නම් සීල් දෙර මුණ දෙන්න පුළුවන් වෙනවා. වැලහින්නක් වෙන්න බෑ. ඒ චරිත දෙක මන් දකින්න අම්මෙක් වුණා බුද්ධන් හොඳ ඡය චරිතනේ. ඉතින් මේ අපි මේ හරහම කියමු මේ අපි පොඩ්ඩක් එක දවසක් නිකන් යයිමයි Facebook එකේ කියපු එකට දැන් මේ අද අම්ම කෙනෙක් කතා කළා මොනවද අපි කරන්න ඕන. දැන් අපි ටාගට් එක මේ මද්රව්‍ය වලට ඇතුලේ මම මේක ෆස්ට් ටයිම් මේ කියන්නේ මීඩියා එකට මම පොලිසිය වලට ගංජා හරි මොනා හරි අරක්කු හරි බීලා ගියාම මම ෆුල් ට්‍රයි කරනවා උසාවි දාලා ගන්න. අපදීලා හේතුව අර බන්ධනාගාරය ඇතුළට ගියාම මේක හෙරොයින් පුරුදු කරනවා ව්‍යාපාරේ පවත්වාගෙන යන්නේ
දැන් අපේ මේ ප්‍රෝග්‍රෑම් එක ඇත්තටම විශේෂයෙන් මේ තරුණ තරුණියෝනේ බලන්නේ. ඔව්. ඒකෙන් ඉඳලා ඇවිල්ලා යන්නේ. ඔව්. ඒක නිසාම තමයි මම මේ තරුණ තරුණියෝන් අපි විශේෂයෙන් සමාජ ජාලවල මේ කතා කරන දේවල් පිළිබඳව ඔබ වහන්සේගෙන් ඇහුවේ. තවද ඇත්තම අපි දකිනවා හැමෝටම මේ ගොඩක් වෙලාවට දැන් ඔන්න කොල්ලෙක් කෙල්ලෙක් යාළු වෙනවා. ඔව්. ඊට පස්සේ ඒගොල්ලන් ටික කාලයක් හිටියන් පස්සේ තරහ වෙනවනේ. තරහ වුණාන් පස්සේ මේක මං කෙලින්ම සීන් එක කියන්නම්. ඔව්. හැමෝටම තරහ වුණාන් පස්සේ මේ මේ ගෑන පිරිමි ළමයා ගන්න මේ ගෑන ළමයාට එක ගත්ත ෆොටෝ ටිකයි අනවශ්‍ය දේවල් සීලුම් දේවල් මුදාහරණ ඉන්ටර්නෙට් එකට. ඊට පස්සේ ඒ ළමයාට අපි දැක්ක පවගේ කාලේ මේ සමහර ඇසිය දිවි නසා ගන්නවා ගෑන ළමයි. ඊට පස්සේ ඒගොල්ලන් සමාජයට මුහුණ දෙන්න බෑ. ඒ වගේ ප්‍රශ්න වෙනවා. මං ඉරාජිය අතීතයට යන්නද? යන්න හැමෝටම මගේ අතීතයට. දැන් පළවෙනි ගෑන ළමයා යාළු වෙලා ඔය කොහේ හරි එකන් යනකම් කොච්චර මැසේජ් ගහන්නේ නැද්ද? සුදු දෙයියා. නෑ මම ඒ වචන පාවිච්චි කරන්නේ නෑ. මොකක් හරි ගහන්න දෙන්නේ ගහන්නේ ඉංග්‍රීසියෙන් නෝවා ගන්න I love you මොකම හරි ඉන්නේ. ඒ වගේම ක්‍රූ එකේ ඉන්න කට්ටියත් ඒ සුදු චූටි බබා කියලා කොහේ හරි පටවන් යනකම් හරි. ඊට පස්සේ ආයි එනක පවුවදා ඉරිනකම් ආයි මැසේජ් එකක්වත් නෑ. එහෙම තමයි හැටි. ඒ ඇදලා තියෙන ක්‍රමේ. ඒ වගේ මේ අද අද මේ සෙනසුරාද සිකුරාද පස්සේ ගිහම් හම්බ වෙනවා. සෙනසුරාද උදේ පටව ගන්නවා. ඊට පස්සේ මේ වහනක් කියන්න වෙනවා. වෙන්න ඕන සිද්ධාන්ත ටික ඔක්කොම වෙනවා. ඊට පස්සේ ආදරයක් නෑ එතනින් යහට. ඒ කියන්නේ දිග අවුරුදු 7-8ක් කරන්න තියෙනේවා සියලු දේ ඉවරයි. ඒක අද ඔය ලිපිටය අංගල ගහන්න ඕනේ නේද? ලිපිටියක වෙනවා. ඒ හින්දා බොහොම මේ ආදරෙන් කියන්නේ ආදරය නම් ආදරේ. ආදරේක පටන් ගත්ත ගමන් අඹ සැමි වෙන්න යන්න එපා. ඒතරේ ආදරේ නෑ. හරිනේ. ඔව්. දැන් තව තව මතයක් තියෙනවා මේ අවුරුදු කීපයකට කලින්. ඒ කියන්නේ 60 70 50 ඒ කාලේ දශකයේ දසල මේ ආදරේ කියන දේ බොහොම මේ වගේ මේ මෙච්චර මේ කැඩෙන්නේ නැහැ කියලා ඉවර වෙන්නේ නැහැ කියලා කියන්නේ බොහොම එක්ක ලියුමක් ලියලා දැන් එහෙම නෙමෙයි දැන් කෙනෙක් කියවලනවා ඊපස්සේ Facebook එකේ තව කෙනෙක් හම්බ වෙනවා Instagram එකේ තව කෙනෙක් හම්බ වෙනවා ඒ වගේ මේ මේ හරියට කොල්ල කොල්ල යාළු වෙනවා තරහ වෙනවා නෑ බොරුව බොරුව වැඩිනේ FB එකේ ස්ක්‍රීන් ෂොට් එක ගන්න ඕන් සල්මන් කාන් වගේ දමුවෙන් දැක්කාම මේ मगोल गिवाल पौल जीवित पौल कर स्वाम पुरुष स्वामी गरु करना मुकुत नहीं मेस आने के कोल करना पौल जीत तीन विधिया वाले मेम गता मगन कहते हैं अकेला अलुत पौल जीत अलुत पौल जीवित अवल अवल मेहमे प्रश्न वेडिंग प्री शूट म्यूजिक वीडियो सिंधु අර මේ ගාල්ලේ කොටුවේ හැම හැම ගල්ලා අමුතු අමුතු වැඩ දාලා ඊට පස්සේ ලෝකෙටම නැහැ ඊට පස්සේ ජීවත් වෙන සල්ලි නැහැ හැමෝටම. ඔකට තව ඉස්සරහට යන්න ඕන. ඒ ෆ්‍රී ෂූට් දැන් Singapore ගාන්නේ. ෆ්‍රී ෂූට්? ඔව් Singapore ෆ්‍රී ෂූට් ගාන්න. ඉතින් අන්දන්නේ. ඒ කියන්නේ මෙහෙම දැන් ඉස්සර නම් සාමාන්‍යයෙන් ඇඳුවේ හෝම් කමින් එකයි නැ වෙඩින් එකයි හෝම් කමින් එකයි. දැන් ගොවිනේ වේ කියලා තව ගෝණියක් අඳනවා. හරි? ඊවට සල්ලි. ඊට පස්සේ නැන්දම්මල් ද ඉස්සරනම් ඔබලංගේ අම්මලා කාලේ වෙඩින්න එකට නැන්දම් නැන්දම්මල් නැන්දලා මාමල තනියෙන් ඇඳගත්තේ. දේගොන්ටත් වෙනම් පැකේජ් එකක් තියෙනවා අන්දන්. ඉතින් මේ ඔක්කොම සල්ලි ජීවිතේ අවුරුදු 20ක් 30ක් ඉස්සරහට යන්න ඕනේ තමයි මේ ගන්නෙ. ඊළඟට බැංකු ලෝන්. මේ ඔක්කොම දාලා. ඉතින් ඊළඟට යාන්තම් පොඩි කේක් කෑල්ලා ෂැම්පේන් අරෝ මේවා. ඊට පස්සේ පොඩි සාමාන්‍යයෙන් කාර් නේ ලින්ජින් සොද මොනාද ලොකු කාර් ඊට පස්සේ වේස්ට් නැට්ටු මේ ළඟදී මේ යහපතේ ගෝල් එක වෙන්න නැද මල් වෙඩි ගැහුවා නිදාස් දිනේට වගේ ඒක තමයි ඒ හැබැයි ඉතින් සතියෙන් ඩිවෝස් ඒක තමයි ඉතින් ඒ ඒව හරියනවා මේ අපරාධනේ අලුත් සමාජ ලංකාවේ කෝටිපතියෝ ඉන්කම් ටැක්ස් ගෙවා ගන්න කරන ඒවා මේ අයින්ජින් මිස නිකන් බැංකු ලෝන් දාලා කරනවා ඉතින් ඒක පුරුද්දක් වෙලා නැහැ හැම හැම පවුලටම ඕනේ ලොකු දෙවන්ත වෙඩින් එකක් ගන්න පිස්සුනේ
विशेष मे कोल नूर ప్రతివేళ අපි దగినోనే వెడ్డింగ్ ఈ రాజ్ మహత్తే ఒక గెట్లు అన్న మీ గమువి నే ఇంకింగ్ ఒక గెట్లు అన్న 1 2 నిమి తుంగిరి విన్న ఇక్కత్ ఏమ గాను తుం పారం వెంద తుం పారం ఏమ గాన్నోని ఈ අපි యానోని వడ లెజ్జ నేదు తావ మేకి తావ నొకేవు పెత్తక్ తినొద కియన్న మట పంగువక్ అయ వెడ్డింగ్ నోల్ట ఆవ నేతునామ తరహ వెనో ఐ 7000 కార్డ్ వీక్ ఎక్కినోట ఎక్కినోల్ బిల్ వెటినో ఏతకొట 10000 కాంటన్ 70000 కపతి అను ఇన్ తరహ వెనో మినిసు අපරාධයක් මේ ලොකු අපර. ඉතින් දැන් ඊට අපන් තව එකක් ඔයා කතා කරේ නෑ. සාමාන්‍යයෙන් අපි බණක් කියන්න ගියාම ලස්සන සුදු රෙද්දක් දාලා පුටුවක් දාලා බණ. දැන් අපි නිකන් පෝරුවකද කියලා ඔය ගියාම. මල් දාලා ප්‍රෙෂර් ගහලා මනමාල ඉතරයි නැත්තේ. ඉතින් අපරායසල් නේකින් මේ ගමේ පන්සල සිමෙන්ති කොට 10ක් අඳින චෛත්‍ය හදනයකට මේ ඔක්කොම නිකන් දැන් පැෂන් කරලා තියෙන. මම ළඟදී ගියා මේ දුම් යනවා බණ කියන ආසනෙදී පැත්තින් දුම් යනවා නිකන් මෙගා ෂෝ එකක් වගේ මමල මොකද්ද මේ කියලා. ඉතින් ඔබන්ත බැන්නේ නැද්ද මේ මොනවද මේ කරන්න කියලා? මම ඉතින් මේක කියන්න බෑනේ කියපු ටික. මම ඉතින් ලස්සන්ට කියලා දීලා අපරායසල්ලි. හැබැයි ඊට පස්සේ බණ පින්කම් ඉවරනාම කියනවා ලක්ෂ පහක් ගියා පින්කම් රත්තරම් පිටර දීලා වගේ අපිට. හම්ඳුනේ මේ මෙහෙ මතයක් තියෙනවා තව මේ විශේෂයෙන් මේ තරුණ තරුණියෝ මේ ඩිජිටල් මාධ්‍යයෙන් එහෙම එක එක අලුත් නව දේවල් හොයාගෙන සාමාන්‍යයෙන් මාසයකට හොඳ මුදලක් සාමාන්‍ය 75000 කරි 80000 කෝ ඊට වඩා විශාල සමාන උපයනා ඉන්න. හැබැයි ගෙදරාම දෙමාපියන් කියන්නේ ඔය ඔවා කළා හරියන්නේ රජේ රැකියාවක් කරන්න කියලා. ඊට පස්සේ බොහොම සමාලයට 30000කට විතර මගේ වැරද්දක් නෙමෙයි රජේ රැකියාව රාජ්‍යාන්තරයට වැඩ ගන්න එක. හැබැයි අර තනියෙන් නැගිටින්න පුළුවන් එක්කෙන ආයි මේ රජේ රැකියාවක් කරන්න කියලා දෙමාපියන්ගෙන් මේ ළමයිට ප්‍රෙෂර් එකක් එනවා. ෆස්ට් එක ලංකාවේ කැම්පස් වල උගන්න දේ වෙනස් කරන්න ඕන. පොතේ ගුරාලා මේ ඒ උපාධි අලුත් ලෝකෙට විකිනෙන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ තමුන්ට ඉල්ලුමක් මේ ජොබ් එකට ඉල්ලුමක් තියෙන. මේක හැමදාම කලායි අරවයි මේ වගේ මේ තියෙන එකමනේ. දැන් IT දැන් අලුතෙන් ඩිග්‍රී ආවා. ඒ වගේ අලුත් දේවල් එන්න ඕන. ෆැෂන් කරන ඩිග්‍රී ඊට පස්සේ මොටම ඒ වනේ එන්න ඕන. එතනට එන්න ඕනේ. ඒ දැන් අපි හොඳම දේ ජර්මන් ටෙක් එක තියෙන රත්මලානේ. ඒකේ වෙනම සොසයිටියක් ඉන්න ඕස්ට්‍රේලියාවේ. ඒක ඒ තරම් වටිනවා. ඒ වගේ ජොබ් එකත් දැන් ඉරාජ් ඩිග්‍රියක් ගත්තේ නැහැ කියන්න මොන හරි ගෙන ගත්තම උසන් තැනකින්. හැබැයි ඉරාජ් ඒකෙන් අලුත් දෙයක් කරා ලෝක දිනන්. ඒ වගේ මේ ඉගෙන ගන්න දෙන් තමුන්ට දෙයක් කරලා දැන් ඊළඟට මතක තියාගන්න ලෝකේ ඩිග්‍රියක් තියනවා කියලා ජොබ් එකක් දෙන එකම රට ලංකාව. එහෙම ජොබ් දෙන්නේ නැහැ පිටරට කොහෙවත්. යුරෝපේ කොහොමද දෙන්නේ? තමන්ට ජොබ් ඩිග්‍රියක් තියෙනවා නම් ඒ ඩිග්‍රියට ජොබ් එකක් තියෙනවා නම් තමන්ට ඉල්ලුම් කරලා තමසුක යන්න පුළුවන්. ජීවිත දෙන්නේ. එක්ස්පීරියන්ස් තියෙනවා. එක්ස්පීරියන්ස් එක සහ එක්ස්පීරියන්ස් වල වැඩිය ඒ තමන් කරපු වෘත්තියට මෙතන ජොබ් එක තියෙනවා නැත්නම් දෙන්නේ නැහැ. දැන් නිකම් පඩි ගියවන්න කවුරු අපි ලංකාවේ එහෙමද? දැන් හොඳම උදාහරණෙ ළඟදී මම දැක්කා රුපියල් 20,000යි 10,000යි දෙන්නේ කියලා. මේ ගොඩ ගහනවා දැන් ජනාධිපතිතුමාත් ඒක කිව්වා. අගමැතිතුමාත් ප්‍රශ්නාගත්ත ඒක කියනවා. තුන්ගොල්ලම කියනවා. මේ ක්‍රමේ හරියන්නේ නැහැ. ඊළඟට මතක තියාගන්න 3 wheel park එකේ කොල්ලා දුවනවා කියලා කවුරුත් බනින්න එපා. රජයේ රස්සාවක් කරලා part time වල 3 wheel එකක් දුවනවා. කිසි කැරලුවක් නෙවෙයි. ඒ හොඳ වැඩක්. මේක full time කරගත්තා. නෑ full time කරන්නේ නෑ. එයා රස්සාවක් කරන්න ගම් part time. දැන් ලංකාවේ campus යන ළමයින්ට අනිවාර්ය කරන්න ඕන මොන හරි part time job එකක් අවසර කියන්නේ ළමයින්ට නෙමෙයි. අපි ගමු මොන හරි කැම ආයතනයක් මොන හරි කම්පැනියක් මොන හරි තැනකින් අනිවාර්යෙන් ඔයගලන් කැම්පස් ළමයි ගෙනල්ලා අර යුරෝපිය වගේ part time පැයක් හරි දෙකක් හරි දෙන්න උදේ මාසෙට රුපියල් 5000ක් 6000ක් හරි ගන්න පොකට් මනි හැදෙනවා. මේක මොකුත් නැහැ. කැම්පස් කිව්වම සීරුදී අපි දෙන්න ඕන කියනවා. ඒ මම ඒක නරකයි කියන්නේ. එතකොට ඒ ළමයි ටාකට් වලට දුවන්නේ පිටරට. එහෙම බෑ. පිටරට අවුරුදු 10න් ටාකට් පටන් ගන්න ඕන. එන හඳුරන්නේ ඔබ වහන්සේගේ ආශිර්වාදය අපිට ඕනේ. අතට මේ ප්‍රෝග්‍රෑම් එක දිගට කරගෙන යන්න ගොඩක් ස්තුති බුදුසරණයි. බුදුසරණ ඊළඟට කියන්න දැන් මම මට කතා කරා වගේ පාර දකින බීපු තරොන් ළමෙක්. ඒක ගෑන් ළමයා තරහ වෙලා පේමන්ට් එක ඉඳන් ඉන්න ළමෙක්. ඒක අම්මා තාත්තා දෙන්න විරසක වෙලා ළමයා සෙන්ලා පාට ඇවිල්ලා ඇති. ඒ වගේ සමාජයේ ඒක ත්‍රිවිල් එක ෆිනෑන්ස් හරිවසලා මානසික ප්‍රශ්න ගොඩයි. ඒ ඊළඟට දැන් පන්සල් වලින් තරහ වෙලා හාමුදුරුවෝ ඉන්නවා පාරට ඇවිල්ලා. මේ ඒ වගේ සමාජයේ ටවුමේ ඉන්න අපි මේ ප්‍රෝග්‍රෑම් එක මාස 6-7ක් 8ක් ගියාට පස්සේ අපි කෙලින් පිටකොටුවම ගිහිල්ලා කෙලින් අපි නගර රාක සාකච්ඡාවක් කරමු. ඒ වගේම ඉරාටත් බොම්පින්, සිරසටත් බොම්පින්. සිරස කියන්නේ අලුත් දේවල් වෙන channel එක. ඉතින් අපි අලුත් දේවල් කතා කරන channel එක. මම හිතන්නේ ලෝකෙට ගොඩක් දේවල් කරනවා. ඒකේ ගුණ දොස් දෙකම ලෝකෙ දකින්න. ඒක තමයි කියන්නේ හොඳම දේ කියලා. ඔබේ ළඟම න්‍යාය.
සිරස දැන් කිවල් හදනවා මම ඒවත් දකින්නවා ඉතින් ඒවත් තරුණයික ප්‍රශ්න තරුණ ජෝඩුවකට ගියක් දෙනවා කියන්නේ එක ලොකු පීරියඩ් එකක් ඉවරනවා ඊළඟට මේ මම මේගොල්ලන්ගේ මේ කියන්න මොන කැමැතිම සිරස කරන වර්ක්ෂොප් එකට හරි එඳ බොහොම පිං අපේ පන්සලට ආවට ෆස්ට් ටයිම් සිරස එන්නේ අපේ පන්සලට ඉතින් ගොඩක් පිං ඉරාට්ටත් ගොඩක් පිං අලුත් අලුත් දේවල් කරනවා මේ ඒ ඔක්කොම මතක් කරමින් මට වගේම තව ලෝකේ කතා කරන අලුත් අලුත් හාමුදුරුගොල්ලෝ අලුත් අලුත් මිනිස්සු පාර දකින්නයි මේ හැමදෙනාම කතා කරයි තාරුණ්‍ය අපේ රටේ ඊළඟ බලාපොරොත්තු සිය දෙනාටම දලදා හාමුදුරු පිටයි ශ්‍රී මහබෝසර්ණයි Nightlife TV.